කන් දෙකට ගහනවා ලොකු යකඩ වෙනවා ගැතින දෙන කන් දෙකට ගහනවා ඊට පස්සේ ඉඳි කටු වයින්නවා ඇයට මේ හැම දැන්දම එයි මේ තනි ඩික්කන සිංහයි එක වාහනයෙන් ආව දෙන්නම තමයි ඇස් දෙක ගැලෙව්වේ ඇස් දෙක ගලවල මිරිස් කුඩු දැම්ම ලොකු යකඩයක් තියෙනවා මර කුළු ගෙඩි වයික ගහගෙන ගහගෙන යනවා බුදුලා ටයර් දාලා එතන ඉතින් තමයි පිච්චුවේ මේ වැනි වදකාගාර 46ක් තිබුණා ඉවරකන්ද බවුල් කැලේ මිනාංගොඩ එස්එල් ඉස්කෝලේ බලංගොඩ උඩ වෙලා තිබුණා බඩංග බලංගොඩ උඩ වෙලා කියන ගම්මානේ එතන සෝනක තමයි තිබුණේ ඒ දවස ගන්න එන රණින් වික්‍රම සිංහ එතකොට ගෝනෝලේ හුනි ජනතා විදු පෙරමනේ හැඳුම්පත් එක්කව කරපුවා ගෝනි තුනක් තිබුණා අපි ඡන්ද දෙන්න යන පස් දෙනා මැරුවානේ මරලයි වෙලා මේ එතන ඡන්ද පොලියම දැම්මා එහෙම 225 දෙනෙක් මරලා තිබුණා ඩග්ලස් පීරිස් ව්‍යාජ නමක් හදාගෙන රටින් පැන්නා දැන් මේ ළඟදිත් මේ මේකට එන්න එපා කියලා සර්ජන තිබුණා. ඉතින් මම නෑත් නෑ බය නෑ කාටවත් මයි වයස 88ක් නේ. අද මැරුවත් කවන්නේ නෑ හෙට මැරුවත් කවන්නේ නෑ. අපි ඒක කල වයස ගිහින් දැන්. AP කර්ණරත්න විශ්‍රාමික පොලිස් පරීක්ෂක රාජ්‍ය ආරක්ෂක ඇමති රංජන විජේරත්න මහත්මයාගේ අවස්ථාව අනුව එතුමාගේ උපදෙස් අනුව මම වටරන් දේ ආයුධ ගබඩා බාර වුණා. වටලන්ද කියන්නේ මේක මේ වරාන්තරයක් නෙමෙයි කොළඹ ඉඳලා කිරිබත්ගොඩට යනකොට කිරිබත්ගොඩ ඉඳලා මාකුල පාරේ හැතැම් හතරක් විතර යනකොට දකුණට ඇරෙන්න තියෙනවා මේ විශාල අක්කර 20කට පොල්ලත්තක් ඒක වැඩ කරන සේවකයන්ට ගබඩා පාසකම් තේරෙම තිබුණා විශාල අක්කර 20ම විශාල මේ ගොඩනැගිලි හදලා තිබුණා ඒ ගොඩනැගිලි තුල තමයි වදකගාරේ පටන් ගත්තේ බඩලන්ද ගෙනිච්චගම ඉස්සලාම උඩ එල්ලෙනවා කකුල් දෙකෙන් හේල්කන් එල්ලනවා වගේ මේ හදලා තියෙන කුකු දාලා ඒක එල්ලනවා ඉතින් ඊට පස්සේ කන් දෙකට ගහනවා ලොකු යකඩ වෙනවා ගැතින දෙන කන් දෙකට ගහනවා ඊට පස්සේ ඉඳි කටු වයින්නවා ඇයට මේ හැම දැන්දම ඇදලා ඊට පස්සේ මේ වීදුරු කැබලි කණ්ඩ දෙනවා වීදුරු කැඩි කණ්ඩ දෙනවා ඒ කොහොම හරි කණ්ඩ නෙදුනාම ගහනවා ගහනකොට කොහොම හරි කනවා කල් ටිකක් වෙලා යනකොට තීරම් පල්ලියල කපාගෙන යනවා ඊට පස්සේ කොන්ද කුච්චෙනවා යකඩ මේ මෙයාට තිබුණාද මේ බෝලයක් වායේ ඒක රත් කරලා දානවා කොන්ද තීරම් කුච්චෙනවා ඒ විදිහ ටිකක් යනකොට ඉතින් මිනිහා ඒකට බාගෙට මැරිලා ඊට පස්සේ බාගෙ බසලා ඇවිල්ලා පොලිටින් උර තිබුණා පොලිටින් උර වලට මිනිහා බසනවා බසලා අගල් තියෙනවා අගල් එකේ කපලා එයාලා අගල් වල ගිහින් දාලා ඊට උඩින් ටයර් දාලා කුච්චෙනවා සමහර මේ අය තිනවා මට්ටකුඩියේ මේ කුණු මෝල තියෙනේ කුණු මෝලට දාලා ගෙනියන් පුච්චන මේ ඉඳන තියෙච්චම ඒත් පොලිතින් වලට දාලා උර වලට දාලා මේ ගියාට ගෙනින් මට්ටකුඩියේ අර තැටියක් තියෙනවා ඔය රොටි පුච්චන තැටි වාගේ ඒ තැටිය දාලා දාපු ගමන් පිටිලා යනවා මේ විජේදාලි ඉලඩකේ මෙයා දක්න ඉතිච්චේ දක්න ඉතිච්චේ කවක් හරි කතා කරන්නේ ඔය අතුරු ලාං වෙච්ච අයගෙන බලින් අර ඒගය තමයි වැඩි මෙයා වා කරන්නේ ඉජදාස ලේනාච්චි මෙයා නඩුවක් ඉවරේලා එළියට එනකොට මේ පොලිසිය මේ සිවිල් ලෑන් දෙපොළ හතර දෙනෙක් කැවිදින් නඩුවට කතා කරා ගන්න යම් කියලා ඉදිරියට අරගෙන ගිහ එළියට අරන් ගින් වාහනේ සුදු පාට වාහනේක දාගෙන ගෙලිම ගියා මේ ගෙනිච්චා මේ මොකක්ද තංගල්ලේ තංගල්ලේ පොලිසියට ගෙනිච්ච පොලිසියගෙන් කරවිට කියලා වුණා ඒඑස්පී කෙනෙක්. එයා පුළුවන් තරම් ප්‍රශ්න කෙරුවා මෙයාගෙන්. වචනයක්වත් ගන්න බැරි වුණා. පුළුවන් තරම් ගහලා ආවේ වචනයක්වත් මෙයාගේ ඉන්න ජාති මිනිස්සෙක් නෙමෙයි. ඒකල තියෙනේ නැහැ මෙයා වචනයක්වත් ගන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි කියාම ගැහුවා. ගහලා හොඳටම වකලා මෙහාට ගෙනාවා. බටලන්දට. බටලන්දට ගෙනකොට බාගෙට මැරිලා. ගෙනාවට පස්සේ එවිලම ආවා මේ පණිඩියක් මේ ඩග්ලස් පීරිස් මේ ජනාධිපතිතුමාට රන්තිංග පේමදාතු තමයි ජනාධිපති එයයි මේ රනිල් වික්‍රමසිංහයි එක වාහනයෙන් ආව දෙන්නම ඇවිදින් ගිහලා එයාගෙන් පුළුවන් තරම් කට ඇහුව කියන්නේ කියන්න බෑ ඒකට ඇත්ත වශයෙන් ඊට පස්සේ මෙයා ඩග්ලස් පීස් එක මට පුළුවන් තරම් වද දීලා මරන්න කියලා ඊට පස්සේ තමයි ඇස් දෙක ගැලෙව්වේ ඇස් දෙක ගලවලා මිරිස් කුඩු දැම්මා
මම මෙහා පැත්තේ මුහුදට බලාගෙන මට ඉතින් වැයයි නේ පිටේ දෙනවා මට පේනවා මයි ආයුධ ගබඩාවට පේනවා මෙහෙම ඇද්දේ ගලවලා ඊට පස්සේ ඉතින් අර වද දිස්තික දීලා කුච්චලා කාල මගෙන් යකඩ රත්රූපයක් දැරලා වගලා හැන්දෑ වෙනකොට මේ මැරිලා තියෙනවා මම එතකොට මැරෙනකොට උන්නේ මේ දෙක ගියා මේ හැන්දෑ පාට ඇයිට සම්පූර්ණ ඉතින් මොකක් කරන්න බැරිලා එදාම හැම මේක දාරගලා මේ මාරුවහලා තියෙන මාරුවහලේ ඉස්තොප්පුට මේ මිදුල්ලට හරි පානුකට ගිහින් දාලා තියෙනවා උදේ කට්ටියට හම්බුණා හම්බෙලා මිනිහ ඊට පස්සේ මෝචරියට මුචිකාරයට ගිහින් දැම්මා දාලා මිනිහ කැපුවා කැපුවාට පස්සේ තිබුණා අභ්‍යන්තර තුවාල 46කින් ලේ ඇතුළට වාහනේ වෙලා තමයි මැරිලා තියෙන්නේ ඉතින් මේ අයියාට එහෙම එන්න කියලා හොඳින් ගිහින් බාර දීලා මිනිහාට ගිහින් වැඩලිද ඇද්දක එහෙම නැතුව මේ කුළුන් දාලා මා කරලා තිබුණා ඇද්දක නෑ නෑ ගැලිගොන අමතක නොවන එක එක සිද්ධියක් තියෙනවා මේ අර කලුතර දිස්ත්‍රික්කයේ මේ උසස්පෙළ කරන ළමින්ට ඒගොල්ල තිබුණා මේ ඉරිදා දවසක පන්ති වාගයක් දකුණු පළාතේ බාරව මේ උන්න අම්බල් කැප්ටන් කෙනෙක් විජේසූරිය කියලා විජේසූරිය එයාගේ එයා ගෙදර තියෙන මේ වේයන්ගොඩ එස්එල් ඉස්කෝලේට අල්ලපු අත්ත එයාගේ අම්මා මුන්නේ යනතාවිත් පෙරමුණේ හැයවිදින් අම්මගෙන් ID කාඩ් එකයි හල්ලි වයිෆුයි අරගෙන ගියා ආපු ඒගෙන කිව්වා පුතාට හමුදාවෙන් වහම අස්වෙන්න කියන්න කියලා බල කරලා ගියා පුතා ආපුහම ගෙදර කිව්වා අම්මා මේ මෙන්න මෙහෙම පුතා මේ යනතාවිත් පෙරමුණේ ඇවිදින් තදින් කරලා ID කාඩ් එකක් තරන් තේරුම ගියා කිව්වා ඊට පස්සේ මෙයාට රැයින වේගයක් ඇවිදින් එවලෙම ගියා ගිහින් වෙලා මේ ටක්කෙකුත් අරගෙන ගිහින් ඔය කලුතර දිහා මේ පන්තියක් ඉරිද දවසක උසස් පෙළක දෝය කරන ගෑන් ළමයි පිරිමි හාමුදුරුවෝ දෙම සේරම 22ක් අරගෙන ආවා ජිප් එකේ දාගෙන රට උතරයක් ගන්න කියලා අරගෙන ඉදින් වෙලා බඩලන්දට ගෙනාවා ඉනත් වෙලා ඒගොල්ලන්ට අර ගෑන් ළමයි සේරම දූෂණය කරලා මේ පිරිමින්ට කොල්ලන්ට ගහලා ඔළු ඒගොල්ලන්ට මේ අර ලොකු යකඩයක් තියෙනවා අර කුළු ගෙඩි වයික ගාගෙන යනවා බුදු කරවල වැඩි ගෙනාපුවාම එක එක්කෙනා ගෙනාපුවාම තමයි උඩ ඉල්ලන්නේ නැත්නම් ගා ගෙනාපුවාම බුදු කරවනවා නිකන් වැදුරු වාගේ දාලා තියෙනවා ඒක හිතලා උළුවට ගහගෙන යනවා ගාගෙන ගිහින් ඊට පස්සේ පොල්ටින් උරල දාලා ගෙනාවා ඉස්සෙල්ලා ඉස්කෝලේ තියෙන හමුදාපති යාගේ ගේ ළඟ ඉස්කෝලේ ළඟට ගෙනත් දාලා ටයර් දාලා එතන ඉතින් තමයි පිච්චුවේ බඩලන්දට එනත් මේ අනිත් මරල ඇවිල්ලා අතෙන් දෙකින් පිච්චුවා එනකොට ඒ ගෑන් ළමයි සේරම හූ කෑ ගහ අඬාඬාවින් තියෙන්නේ මාව අම්මාට අම්මගේ මූණ බලලා මම මට මැරෙන්න ලෑස්ති කළා දුවෝ කියලා ඒ තරම් ඒගොල්ලෝ වේගෙන් කතා කරලා තිබුණා බටලන්දින් පිංග පිටිපලාත් කියන්නේ අහබරාදුවේ මෙහා එතකොට අම්බලංගොඩ බලපිටි ඒ පළාතේ තේරම ගෙනාවේ මේ බටලන්දට වේයන්ගොඩ මීරිගම තිහාරිය අත්තනගල වාසනේත් උගත් දිනේ ගහට තමගින් පිච්චුවේ මේවනේ වදකාගාර 46ක් තිබුණා ඒ වදකාගාර 46 ජන රණදීප්ති මහත්තයා ඉතර යෝජනා කළා තිබුණා පොකුරුගම්මාන රැකිරක්තවල දෙන්න කියලා බොරුවක් කියලා පොකුරුගම්මාන තමයි තේරම වදකාගාර උනේ ඒ 46ම වදකාගාර සූර්යකන්ද බවුල් කැලේ මිනාංගොඩ එස්එල් ඉස්කෝලේ බලංගොඩ උඩවිල තිබුණා බලංගොඩ උඩවිල කියලා ගම්මානේ ඉතන සෝනක තමයි තිබුණේ ඒක ඕපනායකට පොඩ්ඩක් එහා ඉතන ඕපනායක තව තියෙන මල්මීකන්ද කියලා මල්මීකන්දෙත් තිබුණා ඒක අපි කියන්නේ ඒක ලෝකාන්තයෙන් බහින්න ඉතන දෙහිගත් තලාව කියලා විශාල මේ තේවත්තක් එකේ තේවත්ත කෙරවලේ තියෙන මල්මීකන්ද කියලා ඒ සාමාන්‍යයෙන් කියන්නේ මල්මීකන්ද කියලා මල්මීකන්දි තමයි එක වැදගාගයක් තිබුණේ. දවස ගානේ යනවා රණිල් වික්‍රමසිංහ. එතකොට ගෝනෝල හුනිල් කියලා රණිල් වික්‍රමසිංහ මහත්තයා එයාට පරිධිකාරය වෙච්ච මිනිහට සමාදාන වෙච්ච කාර්යකු පත්වීමකුත් දීලා එයා එතකොට යවුනහම රැකිරක් මාධ්‍යාවේ එයාගේ බුද්ධිගල ලේකම් විදිහට තමයි එයාට සැලකුවේ. එයා අර උත්තර මාත්‍යගේ දුවෙක් බලෙන් ගිහින් දූතනය කළා. එයා මම මරලා ඒක නඩුවෙනුත් මෙයා නිදහස් කරලා තනි ඩිෆරෙන්ටික මහත් එළියට ගත්තේ. ඔව් ඇත්තද කියන්නේ මේ ගෝනි බිල්ලෝ කියලා දාගෙන එනවා ඒක උඟාක් හරිය කිරුවේ යනතාවින් ඉස්සු ඒ ඇඩින් ID කාඩ් කව් කරනවා තියෙන සල්ලි මංකොල්ල කරනවා ඒක ජනතාවින් පෙරමුණේ ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ID කාඩ් එකව කරලා යනවා ගෙට ඇතුළේනවා මේ අපි ID කාඩ් විතරයි ගෙනියන්නේ අපිට ආද මේ
අපේ පක්ෂේට ආධාරයක් කියලා බොරුවට කියනවා. දෙවෙනි දවසේ යන්නේ පළවෙනි දවසේ ගිහින් බලාගෙන සල්ලි තියෙන තැන් අරමු. දෙවෙනි දවසේ ගිහින් අර සේරම එක්කව කරා යන්න. ඔය හැඳුනුම්පත් ජනතාව ඉදිරිපිටමනේ හැඳුනුම්පත් එක්කව කරපුවා ගෝනිතුමත් ඉතින් අපි විහාර සමීක්ෂණයට ගියා. සමීක්ෂණය කියන්නේ වාර්තාව හදන්න ගියා. මේ මොකද පරීක්ෂණයට අනිත් වදාගාගාරවල සේරම විස්තර අපි අරන් තිබුණා. නමුත් එකට තමයි නඩු දැම්මෙත් මේ වටලම් දෙතරයි. අනිත් ඒකටවත් නඩුවක් දැම්මේ නෑ මොකක් වෙන්නේ. තවැඩක් කළා ජනතාව ඉදිරිපිටමනේ අර ඉස්සර මේ ඡන්ද දෙන්න යන පස් දෙනා මැරුවානේ. මරලයි වෙලා මේ එදෙන ඡන්ද පොලියම දැම්මා. එහෙම 225 දෙනෙක් මරලා තිබුණා. මම වැහිදේක සාක්ෂි මම සාක්ෂිලා ඉස්සරට දාලා තිබුණා. නමුත් මට සාක්ෂියන්ට යන්න එපා කියලා මේ චතුරිකා බණ්ඩාරනායක එතකොට ජනාධිපතිනේ. අපේ අතනකල්ලේ මම ඉඳන් මේ ජංගනිදාස් පක්ෂයට මධ්‍ය සංවිධාන ලේකම් මට බලම ගමුලා යන්න එපා කියලා. සාක් දෙන්න යන්න එපා. ඔය නිකයින්ද කියලා කිව්වා. නමුත් ඒත් මම ගියා. මේ යන්නකොටම මේ යන අතුරුතුරේ මේ පළවෙනි වදුත්තරකරු ඩග්ලස් පීරිස් ව්‍යාජ නමක් හදාගෙන රටින් පැන්නා. සාක්ෂි දෙන්න ඉස්සෙල්ලා. අනිත් සාක්ෂිකා තව දෙවෙනි විත්තිකාරය වුණ පිනිසංග කියලා වුණා. එයා ඔළුවට වෙඩි දැන් අද සාක්ෂි අහගෙන යනකොටම ගෙදරින් ඉඳලා ඔළුවට වෙඩි තියන මැරුණා. සාක්ෂිතාවේ